ඉස්කොල ගොඩක් දුර මේ වැඩ කරනවා රග ලොකු ස්ටෑන්ඩඩ් එකකට තියන්න. First of all, මං තෑන්ක් කරනවා මගේ ටීම් එකට. Zahira first 15 ටීම් එක හෑන්ඩල් කරන්න ගොඩක් රෙස්පොන්සිබිලිටි ඕනේ. ඒ වගේම අපේ ස්කෝලේ ලොකු හොප් එකක් තියෙන තමයි මට කැප්ටන්ෂිප් එක දුන්නේ. ලොකු දුරක් යන්න අපි ප්ලෑන් කරනවා මගේ ටීම් එකත් එක්ක. සෝ අපේ මං හිතනවා අපේ කොල්ලෝ ෆුල් සපෝට් එකක් දී කියලා මම ලොකු දුරක් යන්න. ගිය අවුරුද්දේ අපි ගොඩක් මහන්සි වුණා. අපි බී ඩිවිෂන් එකේ ඉඳලා ඒ ඩිවිෂන් එකට එන්න මේ අවුරුද්දේ ඒ වගේම අපි ඒක කරා ගිය අවුරුද්දේ අපි කරා ඒක කරලා ඒ ඩිවිෂන් ආවා. එහෙලා අපි අපිට හොඳ මේ පූල් එකක් ලැබුණා. අපිට හොඳ ඔපොසිට් සයිඩ් එකක් ලැබිලා තියෙනවා ටීම් 6ක. මේ අවුරුද්දේ අපි කොමරි අපි ෆස්ට් ප්ලෑන් එකේ තියෙන අපි අපේ ගෲප් එකේ ටොප් වෙන්න. ඊට පස්සේ තමයි මේ අපි ෆයිනල් එක ගැන හිතන්න යන්නේ. ෆුට්බෝල් එක තමයි අපි Zahira ගොඩක් හොඳට තියෙන්නේ. මේ රග්බි එකටත් නෑ කියලා කියන්නත් බෑ. ගොඩක් දැන් ඉම්ප්‍රූව් වෙනවා අපේ Zahira ස්කෝලේ. දැන් ලබනවද අපේ 100 ඉයර්ස් රගවල. එනිසා අපේ ස්කෝලේ ගොඩක් දුර මේ වැඩ කරනවා රග ලොකු ස්ටෑන්ඩඩ් එකකට තියන්න. මේ අවුරුද්ද අපි ගොඩක් මේක මාංශයක් දරනවා. ඒක අපි ගොඩක් දුර ගෙනියන්. අපි ඇවිල්ලා ලංකාවේ 4 වෙනි ස්කෝලේ අපි රග 100 ඉයර්ස් වෙන්නේ. අපේ දැන් මේ අවුරුද්දින්න අපේ සපෝටර්ස්ලා ෆෑන්ස්ලා ඒගොල්ලන්ට අපි කියන්නේ අපිට පුළුවන් මේ අවුරුද්දේ මොනවාරි කරන්න. ඒ නිසා අපිට ගොඩක් එන්කරේජ්මන්ට් ඕනේ. අපේ ස්ටෑන්ඩඩ් ඩේ තියාගන්න අපේ මැචස් ඔක්කොම බලන් දෙන්න ඔක්කොම ගුඩ් පර්ෆෝම් තියෙයි බය වෙන්න එපා. ඒ ඔක්කොම අපේ කෝචස්ලා හිටන් ඔක්කොම මාන්සි වෙනවා අපේ කොල්ලොත් මාන්සි වෙනවා ඒ ටික කරගෙන යන්න. රයිට් ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා අපිට. අපි ගියවුරුද්දේ බී ඩිවිෂන් තමයි හිටියේ. දැන් මේ අවුරුද්ද අපි ඒ ඩිවිෂන් එකට සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. ඉතින් චැලෙන්ජ් එක බාර අරගෙන ඉස්සරහට යන්න තමයි බලපොරොත්තු. අපි ප්‍රී සීසන් එක පටන් ගත්තේ ජනවාරි විතර වගේ. අපේ ස්කොඩ් එක 35-40 අතර ඉන්නවා. ඉතින් ඒක තව ඩිවලප් කරගෙන ස්කොඩ් එක හොඳ ස්ට්‍රොංග් ස්කොඩ් එකක් හදාගන්න තමයි අපේ බලාපොරොත්තුව. අපි කොහමත් අපේ ඉන්න ස්කොඩ් එකෙන් අපි කොහමරි ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. ඉතින් ඕ ලෙවල් ඉවරලා ඒ ක්‍රීඩකයන් නැවත අපේ ස්කොඩ් එකට ආවම ඉතින් ඒගොල්ලන්වත් මුලින්දන් ට්‍රේන් කළා අපි ආයිත් ඒගොල්ලන්ව ස්කොඩ් එකේ තියාගෙන චේන්ජස් වලින් තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තරම ගොඩක් ෆුට්බෝල් අපේ Zahira විද්‍යාලයේ ලොකු ස්කොඩ් එකක් ඉන්නා එක ඒගොල්ලෝ දිගටම චැම්පියන් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහටම අපිත් රග කණ්ඩායමත් ඒ ලෙවල් එකට ගේන්න තමයි අපි ගොඩක් මහන්සි වෙන්නේ. හෙඩ් කෝච් හැටියට මාව තෝරගෙන තියෙනවා පාසලෙන්. ඇසිස්ටන්ට් කෝච් හැටියට දිනේෂ් කුමාර කටයුතු කරනවා බැක්ස් කෝච් ප්ලස් ට්‍රේනර් විදියට. කිකින් කෝච් ප්ලස් බැක්ස් හෙඩ් කෝච් හැටියට දේව් ආනන්ද කටයුතු කරනවා. ඒ වගේම අපේ ඩොක්ටර් ධනුෂ්ක ෆිසියෝ සංජීව මැසියෝ දිලීප MIC මෝතඩින් අපේ ස්ටාෆ් එක ඒ කණ්ඩායම තමයි ඉන්නේ. ඇත්තට විදුහල්පතිතුමාගෙන් සහ ගුරුවරන්ගෙන් අපිට ලොකු සහයෝගයක් හම් වෙනවා. ඒ වගේම ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපේ POG ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක ඒගොල්ලෝ හැමෝම අපිට ලොකු සහයෝගයක් දෙනවා. ඇත්තට අපේ රබ්බි කමිටි එක ලොකු සහයෝගයක් අපිට ලබා දෙනවා. ඒ වගේම අපිට කන්සල්ට මුස්තාක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම හැම දෙයක්ම අපි ඉල්ලන හැම දෙයක්ම ඒගොල්ලෝ පුළුවන් උපරිම සහයෝගය අපිට ලබා දෙනවා. ඉතින් මේ දෙකෙන්ම අපිට සහයෝගය ලැබෙන හින්දා අපිට ඉස්සරහට යන්න ගොඩක් පහසුවේ කියලා හිතනවා. ඇත්තටම හැම මැච් එකක්ම බලන් ඉන්න කියලා අපි ඉල්ලනවා දෙමව්පියන්ගෙන් ඕල් බොයිස්ලාගෙන්.
අපිට මහනුවර තරඟ දෙකක් තියෙනවා හෝම් මැචස් තුනක් ජෛර විද්‍යාලයේ තියෙනවා ඉතින් පුළුවන් හැමෝටම ඇවිල්ලා මේ ක්‍රීඩකයන්ට සහයෝගය දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා